මද්‍රව්‍ය වදුර බෙවන විට ලංකාවේ තරුණ පරපුර පාසල් සිසුන් දවසින් දවස විවිධ උපක්‍රම යටතේ ගිලගනිමින් තිබෙනවා. පසුගිය කාලයේ අපට වාර්තා වුණා විවිධ පෙති වර්ග, බීම වර්ග, ටොෆි වර්ග, මුද්දර වර්ග යොදා ගනිමින් පාසල් සිසුන් මේ මද්‍රව්‍යයට ඇබ්බැහි කර ගැනීමට ජවාරම් කරුවන් ගනිපු විවිධ උත්සාහයන් පිළිබඳව මේ මද්‍රව්‍ය ජවාරම් කරුවන් පාසල් සිසුන් මද්‍රව්‍ය උගුලට හසු කරගන්න භාවිත කරන අලුත්ම සූක්ෂම උපක්‍රමයක් පිළිබඳව අපට ලැබුණු තොරතුරක්. මේ තියෙන්නේ උපකාරක පන්තියකදී සොයාගත් පෑනක්. මෙවැනි පෑන් මේ දිනවල පාසල් යන ළමුන් අතර බහුලව සංසරණය වෙනවා. පිටින් බැලුවම නිකම්ම නිකං කාබන් පෑනක් වුණත් එහි බටය පරීක්ෂා කිරීමේදී ඒ තුළ දුම්වැටියක් ඇතුළත්ව තිබූ බවට සොයාගෙන තිබෙනවා. මෙවැනි විවිධ ආකාරයේ උපක්‍රම භාවිත කර මද්‍රව්‍ය ජවාරම්කරුවන් විසින් මෙම මද්‍රව්‍ය පාසල් ළමුන් අතර සූක්ෂමව බෙදා හරිනු ලබනවා. ආදරණීය අම්මේ තාත්තේ, ඔබේ දරුවාත් මෙවැනි මද්‍රව්‍යක ගොදුරක් වන්නට පෙර ඔවුන් ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. නෙත් නිවුස් අපි අවධාරණය කරන්නේ හෙට රට බහර ගන්න සිටින ඔබේ ආදරණීය දුව පුතා මත්රකුසෙකුගේ සූක්ෂම බිල්ලක් වන්නට කලින් ඔබ තම දරුවා පිළිබඳව තව තවත් අවධානය යොමු කළ යුතු බවයි.